අයිබෝවන් මල්කිචන් YouTube channel එකට අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට කියලා දෙන්නේ කොහොමද රස කෑමක් හදාගන්නේ කියලා. මේක තමයි වම්බටු අලු කිසෙල් දාලා හදන මෝජුවක්. ඇත්තට මේක අපිට කන්න ලැබෙන්නේ ගොඩාක් මුස්ලිම් වෙඩින් වල. ඉතින් අපි බලමු දැන් මේක කොහොමද රසයට gedera හදාගන්නේ කියලා. ඒ වගේම මොනවද අවශ්‍ය වෙන්නේ කියලාත් අපි දැන් බලමු. මෙතන මම අරගෙන තියෙන අලු කෙසෙල් ගෙඩි 3ක් මෙන්න මේ විදිහට කපලා යගෙන් බටු අරන් තිනවා. මෙන්න මේ විදිහට ටිකක් ලොකුවට කපලා. ඇත්තටම අපි අර බටු නිකන් මෝජු හදන විදිහට නෙමෙයි ටිකක් ලොකුවට කපලා අරන් තියෙන්නේ. අලු කෙසෙල් ගෙඩිත් මෙන්න මේ විදිහට ටිකක් කොටු වගේ විදිහට මම කපලා අරන් තිනවා. ඉතින් ඒ ටික දැන් ගැඹුරු තෙලේ බෙද ගන්න ඕනේ. මෙතන මම තක්කාලි ගිරියක් තියෙනවා. ඒ වගේම ඔමලිස් කරල් 3ක්, රම්පෙ කොළ තියෙනවා, කරපිංච තියෙනවා. ඒ වගේම සුදුළුණු ගෙඩි 2 3ක් තරලා තියෙනවා. ඒ වගේම බීලුණු ගෙඩියක් මම මෙතන අරගෙන තියෙනවා. මේ ටික තමයි අපි තුන පහ විදිහට පාවිච්චි කරන. ඉතින් මෙතන අරන් තියෙනවා මම කොත්තමල්ලි කුඩු, ඒ වගේම සූදුරු කුඩු අරන් තියෙනවා, ඒ වගේම ලුණු කුඩු, ඒ වගේම මිරිස් කුඩු අරන් තියෙනවා, ඒ වගේම සීනි ටිකක් අපිට අවශ්‍ය වෙනවා මේක හදාගන්න. මෙතන මම අරන් තියෙනවා කහ කුඩු තේහෙන්දි එකක්, ඒ වගේම උකු මිටි කිරි පොල් කෝප් එකක්ම අරන් තියෙනවා, ඒ වගේම දිය කිරිත් කෝප් එකක්ම අරක් මම අරන් තියෙනවා. මේක හොඳට බ්ලෙන්ඩර් කරලා උකුවට ගන්න. ඉතින් මේ තියෙන්නේ මම බැදගත්ත බටුවේ අලු කෙසෙල් ගිරිය. මේක හොඳට ගැඹුරු තෙලේ අපි දැන් බැදගෙන අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මෙන්න ෆෑන් එක ලිපේ තියලා එකට අපි කපාගත්ත බීලුණු, රම්පේ, කරපිංච, සුදුළුණු ඒ ටික ඔක්කොම ටික මෙන්න මේ විදිහට එකතු කරනවා එකට රාස් පානකට. එකතු කරලා ඉවර වෙලා මම මේකට දානවා සුදුරු කුඩු තේ හැඳි එකක්. ඒ වගේම දානවා කොත්තමල්ලි කුඩු තේ හැඳි එකක්. ඒ වගේම ලුණු කුඩු තේ හැඳි එකක් දානවා. ඒ වගේම මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර දානවා. අපි ගොඩක් මේක සැරට හදන්නේ නැත්නම් ටිකක් මේක සැර අඩුවෙන් තමයි හදන්නේ. ඒ වගේම කහ කුඩු වලින් තේ හැඳි භාගයක් විතර අපි මේ වෙලාවේ එකතු කරගන්නවා. දැන් මෙන්න මේ විදිහට ඊට පස්සේ මම කරන්නේ මේකට දියකිරි ගත්ත ටික අපි ඉස්සෙල්ලම මේකට එකතු කරනවා. මේ පහේ ටික අපිට තඹ ගන්න ඕන නිසා දියකිරි ටික එකතු කරලා මේක හොඳින් දැන් කලවම් කරගන්නවා. මෙන්න මේ විදිහට හැන්දෙන්. ඉතින් ඕගොල්ලෝ දන්නවා අලු කෙසෙල් ගිරි බැද්දත් අලු කෙසෙල් ගිරි ටිකක් හයිය ගතියට වගේ තියෙනවා. ඒ නිසා අපි මේකට ඉස්සෙල්ලම අලු කෙසෙල් ගිරි ලිපේ තියලා මම දැන් මේකට අලු කෙසෙල් ගිරි ටික ඉස්සෙල්ලම එකතු කරන්න යන්නේ. මොකද අලු කෙසෙල් අපිට ටිකක් තැම්බෙන්න ඕනේ තව බැදුනට. ඒතර අර කිරි හැම උරලා නිසා ඉස්සෙල්ලම මම මේකට අලු කෙසෙල් ගිරි ටික මම මෙන්න මේ විදිහට එකතු කරනවා. දැන් මේ දිය කිරි ටික හොඳට උතුරගෙන හිඳිලා යනකම් අපි මේක හොඳින් ලිපේ තියා විනාඩි 5ක් විතර වහලා තඹ ගන්න යන්නේ. දැන් මේ අලු කෙසෙල් ගිරි විතරයි අපි මේ වෙලාවෙ එකතු කරන්නේ. බටු එකතු කරන්නේ නැහැ. මොකද බටු ඔයගොල්ලෝ දන්නවා ඉක්මනින් තැම්බිලා දිය වෙලා වගේ යන නිසා ඉස්සෙල්ලාම අලු කෙසෙල් ටික එකතු කරලා මෙන්න මේ විදිහට හොඳින් ලිප උතුරගෙන එනකොට මේක හොඳට දැන් විනාඩි 5ක් විතර මේක වහලා තියා ගන්නවා. මේ පහේ ටික හොඳට තැම්බෙනකම් ලිපේ අපේ. හොඳින් දැන් කලවම් කරගෙන මේ විදිහට අපි තියා ගන්නවා මේක. මේක ටිකක් ගොඩාක් ගින්දර දාලා අපි උයන්නේ සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයට තමයි ලිපේ ගින්දර මේ වෙලාවේ තියාගන්නේ අපි. ඉතින් දැන් මේක කලවම් කරලා ඉවරලා අපි විනාඩි 5ක් විතර මෙන්න මේ වහලා තියාගන්නවා ලිපේ. ඉතින් විනාඩි 5ක් යනකොට ඔයගලන්ට වෙන හොඳට තැඹිලා තියෙනවා මේ පහේ ටික. එහෙම අලු කිසිල ගෙඩි එහෙම මේක වතුර දැන් හිඳිලා තියෙනවා අපි දාපු දිය කිරි ටික. ඉතින් මම දැන් මේ වෙලාවේ උකු කිරි ටික එකතු කරනවා මේ මිශ්‍රණයට. කිරි ටික එකතු කරලා හොඳින් දැන් මේක කලවම් කරගන්නවා. ඉතින් දැන් මේ වෙලාවේ තමයි අපි මේකට බටු එකතු කරගන්න යන්නේ. මේ දිය මුමිටි කිරි ටික දාපු වෙලාවේ ඉඳලා මෙන්න මෙහෙම ලිපේ තියෙදිගෙන මම දැන් ගදගත්ත බටු ටික එකතු කරනවා මේ විදිහට. ඉතින් මේ බටු අලු කෙසෙල් වල ප්‍රමාණයක් නැහැ. ඔයගොල්ලන්ට කැමති ප්‍රමාණයෙන් ගන්න පුළුවන්. මම මෙතන බටු ගෙඩි 4යි අලු කෙසෙල් ගෙඩි 3ක් වගේ තමයි කපලා අරගෙන තියෙන්නේ. ඉතින් දැන් මේක ඔයගලන්ට පේන උතුරන අපි බටු දාලා මේක කලවම් කරන්නේ. මෙන්න මේ විදිහට උඩින් පොඩ්ඩක් යාන්තම් විතරක් කලවම් කරලා මේක තියාගෙන සීනියේ වගේ මේ වෙලාවේ තේ හැඳි එක එකතු කරනවා අපි. සීනි තේ හැඳි එකත් එකතු කරලා මෙන්න මේ විදිහට යාන්තම් අපි දැන් මේක තද කරලා වහලා තියන්න යන්නේ විනාඩි 5ක් විතර.
ඇතන මේක ඉක්මනින් ඉදිනවා මේ අපි මේ අලු කෙසල් ගෙඩි බටු බෙදලා තියෙන නිසා මේක විදිය කිරි මිටි කිරි වලින් උතුරනකොටම අපිට මේ කරි එක හරි ගස්ස ගන්න පුළුවන් ඉක්මනින් දැන් මේක මම විනාඩි 5ක් විතර අඩු ගින්දරේ වහලා තියෙනවා දැන් ඔයගලන්ට පේනවා මිටි කිරි දිය කිරි සේරම හිඳලා මේකට උරලා හොඳට හිඳිලා තියෙන මේ අපේ කරි එක දැන් මේක ඇත්තටම හරි දැන් මේ වෙලාව අපි ලිප ඕෆ් කරගන්නවා ඉතින් අත්‍තරම හරිම රසවත් ව්‍යංජනයක් ඇත්තටම මේකත් එක්කම ඔයගලන්ට බත් කන්න පුළුවන් පුදුම රසක් තියෙන්නේ ඉතින් අපි ගෙවල් වල මේවයි කෑම අඩුවෙන් හදන නිසා ඔයගලෝ නිතර මේවා කැවෙන්නේ නැහැ අපිට ඇත්තටම අපි මේ වගේ දෙයක් අපිට මුස්ලිම් වෙඩින් වල තමයි ගොඩක්ම මමත් කාලා තිනේ ඉතින් ඔයගලා හදලා රස බලන්න ඇත්තටම හරිම රසයි එහෙනම් මම වෙනත් දවසක වෙනත් රෙසිපි එකකින් ඔයගල හමුවට එනකම් ඉතින් ඔයගලන්ට සුබ දවසක්